අයිබෝන් අපි බලමු යම් ප්‍රමාණයක් අපි කොහොමද මැනගන්න කියලා මේකට අපිට එස්සයි ක්‍රමේ තියෙනවා එසයි ක්‍රමේතුම මේ ම මේ රෝ පාටිං සහ කොලපාටිං වලයක් ඇඳල මෙතන දකුණුරන පළවිනිකතම අපි සාමානි පාච්චි කරන්නේ මීටර්ස් මීට රෝලිින් යම් දිගක් මන නෝ ඒම නැත්තන් දුරක් මනිනෝ මීටර් ොලිින් ඉළඟට අපි දන්නවා තත්පරොලින් එස්වලින් කාලේ මනිනෝ කියලා දොඩ මීටර් දිකක් මනින්නට ඒවගේම කාලේ මනින්ට තර්ත්තර භාහිතා කන ඒවගේම බර මනින්න්නට කිලෝග්‍රෑම් ාහිතාන ඉළඟට ආලෝකයේ ප්‍රමාණය කැන්ඩලාවල්නුත් ඉළඟට යම් පධාත්ත ප්‍රමාණයක් මවුල වලිනුත් ෂ්නත්වය කැල්වින් නොලිනුත් ඒවගේම කරන්ට එක ඇල් ුත් මන විද්‍යතේ ඇම්පිියව නුත් මන තොත් ඒකදී ඒ මකිබෝගේ බර කිලෝගම් වලින් ආලෝක ආලෝකේ ප්‍රමාණය කැන්ඩල ද්‍රව්‍ය ප්‍රමාණය මවුලර් උෂණත්වයහැල්වින් සහ විද්‍යතේය ඇම්පියර්වලින් අප මනිනෝ. ඊළඟට මෙහි දී එකැනි කරන් ප්‍රමාණය ඇම්පර ුලින් මයින තකොට ඒ මූලික ඒ කමයන් ඉළඟට අපි දැන් ගත්හම මේ පරිමාවක් පරිමාව කියල කැන්නේ දුරෙහි මාන තුනක් එතකට එක තවට එක එක්තරා ව පාන්නයක් ඒ වගේම අපි ගැත්තහම වේගය මීටේට තත්පරට මීටර් කියලා ඒකත් දිගේ සහ කාලේ විියුත්පන්නයක්. ඉලඟට ගනත්වයගත් තහම බරෙහි සහ පරිමාවේ විියුත් පන්නයක් සදුර මේවා වියුත් පන්න තමා මෙ මූලික හතේ තුොර මේ ක්‍රමේට අපි කියේෙනක්. හම මට්‍රික ක්‍රමේ කියලා ිටම් ඉට නක් ල ම න් මට්‍රික් ක්‍රය කියලා. එතොට මේකර් අපි සම්බන්ධ කල බලන් පුළන් ඉම්පිීියල් ක්‍රමේ හම තන් අධිරාජයන් වාදීමගේෙන් ලැබිච්චේකර් එංගලන්තක්‍රමය තිෙක්ක. අපි එක උදහන ගත්හම එක ිලොග්‍රමයක් කියල කියන්නේ ග්‍රෑම් දාහක් සමානයි. නේද. ඒ වගේම අපිට පුළුවන් එක ටොන් එකක් කියලා කියන්නේ රාත්තල් දෙදාක් ඉම්පිරියල් ක්‍රමය යටේ අධරජ ක්‍රමයට ඒවගේම එක කිලෝමීට්‍රයක් ගත් හම එක මීට්‍ර දාහක් වෙනවා ඒවගේම එක සැටම්මක් මයිල් එකක් ගත්හම අඩි පන්දස් දෙසි අසූුවක් වෙනවා තුොර මේවා තමා ඒක පරවර්තනය කරන්නට අපි භාවිතා කරන්න දේවල් දර්ක්. හොඳද ඒ වගේම තත්පරැක් කියලකැන්නේ මිලි සකන් දාහක් තො තත්පර හැටක් කියලකැන්නේෙ මිනිත්තුවක් ඇත්තරම පැක්නෙමේ තොර ඒක ඇත්තරම ක්‍රම දෙකේ දිම භාවිතකන ක්‍රමය තත්පර වලේ හොඳයි දැ අපි දළවශයෙන් ඇමරිකාවේ තාමත්ම ඉන්පිරීියල් ක්‍රම භාවිතකන ලෝක බහෝ අදර අනිතරටවල් එස්යි ක්‍රමේ ව තම භාර්ත කරන්න ඇමරිකන් කාරයන්ට ලසියෙන් බෑ එකුළඟ ක්කෝමය පරිවත්නය කරන්නට ඒ කමයට එස්සයි ක්‍රමේට නේද හොඳයි අපි බලමු මේ අවබෝධ කරගන්න දැන් අපි මීටර් සහ කලෝගම් සහ අපප්‍රෝනිින්ග විතරද මනින්නේ නෑ. අපි මේකට කියන බේ යුනෙට් එක කියෙමනත්තං මූලිකර්. ඒකකේතකොට මූලික එකකේ මේ බේසිුනි එක එකයි බලය එකේ දහයි බිදුුවෙන් බලෙකලිකන එකයින්නේ. රඒක ග්‍රෑම් එකර් මීටරක තපරක ඇම්පිර එක යනාදි වශයෙන් අපට ගන්නට පුුවන්. මනින ප්‍රමාණය අනුව. ද අපිට ඉතා කුඩා දේවල් මනිනවන කුඩා ප්‍රමාණ මනිිනවානන් ොල් කට ටස් වල්ට අපිතකොට හහිරන තුන්න දහැරිනහය දහැරි නමේ වශයෙන් මේ ඒක ක අපිට මනින්න්නට පුළුවන් ගේ අපි විශාල් ප්‍රමාණයක් මාන ට්‍රප තිේනවන අපි දහයිතු වුණ දහයි ය හයි නම වශයෙන් මේක ලොකු ඒ කැන් භාවිතා කරන්නට පුළො. දු ලයින් එකෙන් මේ රේකාවිෙන් ම පෙන්නන්න හදන්න ඒ සම්බන්ධතාවේ. තකොට අපි කුඩා ඒක මූලිකකට අමතරව අපි කියේනවා දහිරන තුන ක කියැනන්නේ මිලි දහරන හය කියල ැනෙ මයිකෝ හර නමය කියල කැනෙ නෑනෝ. නෑනෝකන්් තොට මේවායිෙන් අපි කුඩා ප්‍රමාණවල් මනනෝ එගේ ලොකු ප්‍රමාණුවල් දහැත් තුුණ කියල කැන කීලෝ දහයි හාය කලැෙන මග දහයි නමය කියගෙන ගිග. තොට මේ විදිට අපිට ලොකු ප්‍රමාණුවල් මනින්නට පුළුවන්. ත මේවායදී අපි සිම්බල් විදිහයට භාවිතා කරන්නේ සලකුණු විදියට Gීැපිටල් Gී කැපිටල් එ. ප කිය සිිපල් ක ැපිල් කියලක කිය ෙල් ට ගේ ිම්පල් එම් කියැන මිලි මයිකරෝක කියන් තොට ලොකු ෙන් එකකයි ෝල ිකයිති දෙකම් පාවිතා කලාන අප මයිකෝ ග්‍රීක් මයිකරෝ පවිච්ිකරන මයික ල් ැනෝක කියන සිිපල තමා සලකුණු ඒවායේ සිම්පල් ඒවගේම ඒවාගේ තරම කොච්චරතික දහය බලයක් කැටට. නතු හ හ තරන්න රිනය එක වෙන්න පුළුව හයි දානයක න්නල ොර අපිතමු දහය දාන එක කියකන යම් ඒ එකකේ අපිහිතුම ග්‍රෑම් හම හිත මේ කුඩා බුගලු දයක් න ො එම දයි බින්දු කියෙකන එක හෙමන එක කුඩා බුබලු එකක් හරි හරි නිකක් හිතන්න නිකං මොහරි වැල අටකො කොඩා වැල අටකෝගේ එකක් එහමන හයි රින එක ක කියෙල න එකේ නු දයන්න එකයි තොර මේකට බලන්න ඕනේ මේ ඒකවල ශාලත්වේ හෙමන තන් කොච්චර කුඩයිද කියනක ඒ අපි සම්බන්ධ කරගන්නන අපි තේරන දෙේකට එකැන් හරට ලොක ගඩල් කැට එහෙමනත තාමකුඩ ගඩල් කට එහමතන් ගඩල් කට එක ගඩල් කටරගේ දහයක් හිවිදිට අපි මේ දිග පිල්ිවඳ ඔවබෝධය ගන්නට පුළුවන්. හොඳද තො බැන් අපි දහයි නමේ විතරගත් හමඒ හරිටම අහේ ඉඳලා ඉරට තියන දුර කිලෝමීටරූලින් ඒ තරම් වගේ විශාලාගයක් නේද හොන්ද. ඊළඟට මේ අපි මංමිකහ පාටිං ලකුණු කරේ න දර්ශකයන් රිනා වෙනකොට ඒ අපි අඩු කරනවා එමත දසම ස්ථාන බිද ස බින්ද ෝය එක බිදස බිඳ බින්ඳ එක යනදී වශයෙන් කුඩාව වෙන නද අනනි පැතරනට වැඩි වෙන. ඕක අපිට බලන්න පුළුවන් අපිහිතම අපි ගල්ම එක කිලෝමීට එකක් දුර කියලකන මීට දාහ එම මි කොච්චරද මිට මහලකු ගණක් වන්න ටෝන මෙ මද මි කිය ඒක තා කඩ නි හමක ැල හැකි අපිට. මේක ගරන්නෙ ක ගන්න ගරන්නකේ පැත්තින ඊළඟ වීඩියෝ ඒේක ලන්න ද මේකද අත්තරම දහ වැැරිකිරීම දහය කැන්න දහය හාවනි බලයක් විරෙන හෙම තම අපිට ඔතෙට ලැබෙන්නේ වඩනාකම. තොර මාකිව වගේ මේ ගිගාමෙගා කීලෝරමි මක නැනෝ විතරන්නේ තවත් දේවල්තියනවා තොර මේක අපි ලි ද කිලෝමට කලගන්න හ හාවැනි බලයක් මලමි තුට මිමිට කන තාම් පොඩි ඒකකෑ. ඇැ පන ැති තරවාක්ගේ නෙද එඟටම කිලෝමිටර කියෙ අපි දන්න සාමන්‍යින් මෙතැන්දර බස්සකට තියෙන දුර සහන දුරක් යිට් එවිදින අපි හිතන්න ඕවන එක ඒ අපි නියම අපිට දැනන ඒකයක් දැන දුරක් ගැන හිතන්නටවන මේ එක ඔබදධ කරගන්නට තර මිමි කලක හරිට කෙස් ගහකට වැඩිය ිකක් කෙස්ගහක විිස්ක ෙඩ තික ලක යක්කෝගේ න. ද මත ද දැක ඇති සමට බ රශාය විද්‍ය ශ බාතික දවද ටෙරා කියලක කියන්නේ හයි දොළොසන බලයට තොර එක බිගක්්ටී ගන්න අපි එට පේටා කියලකයන්න මේ අනි පැතිරලීම මොකද අමාහ පාටිංල න්නේ කුඩාවෙන ඒකයන් රත පාටිංගලයන්නේ ලොකු ඒකයන් නේද තොට දහයි රිීන දොළහා එකක කියන පීකෝ කියලා සසිම්පල් පියාකරෙන් හඳුනවා එලකට දහයි රිණ පහළව කියලක කියන්නේ ෆෙම්ටෝ සිම්පල් එ් එකෙන් හඳුන්නනවවා ඒවගේම දහයිරින ද විසි හතරයි කියල කියන්නේෙ යෝටෝ කිය සිිම්පල් වයියකුරින් හඳුනවා ොට මේවතම කුඩාම එකකයන්. එකන පරමාණුවක් ඇතුලේ තියන යම් නුම් කරන්න වශනං ඒවගේ වතමා භාහිවිතගන්න ෆෙම්ටෝගේ. ඉලකට අගයන් ඉහලට යනකොට අපි ගන්නවා දයි දන දොළහ ටෙරා කැපිටල්ටී. කැපිටල් පී දහයි පහලෝට දහයි දහට එක්සා එක තම විශ්වයට තියනෙන දරුවගේ කිලෝමිටර් වෝොලින් ඒ වගේම දහයි විසියක සේටා සී අකරෙන් තියනවා හඳුද හොඳයි ඒ තමා දල හැඳුන්වවාදීම තවට අපිත් දලවශයෙන් බැලුව එSIයි මට්‍රික් ක්‍රමේර් ළඟට ඒවා වියුත් පන්යන් එක ගානත්වේර් වේගේ සඳ මීටර් පක එත ොම් න්නේෙක් ලීටර්ස් එමනත් ං බික් මීටර් වගේවා ඒආකාරයට පරිමාව සඳයි ඉවිදිට මෙනත් වියුත් පන්න භාවිතා කරන්න පුළුවන්ගේල. හොඳයි ො ඊළඟට අපි බලනො ගැටලු කීපයක් විා කර ගැටලු කීහිපයක් ඊළඟ වීඩිය වෙදි. ඒකෙදි බලන්න ම මෙතන් ප්‍රශ්න දෙ එකක් දීලති න මේ එකක කරගන්න පුළුවන්ද කියලා. එම පුළුවන්නන් ඊළඟ විඩෝති මෙන්න මේ විඩෝ නතරකළ මේ ගලන් දෙක හදන්න බලන්න මේකට මේ ගනන් දෙකට උත්තරයි තවත් ගණන් පහකුයි. ඊළඟ වීඩියෝදිී දාලාලතිනෝ භොමිස්තුති